I wish to inform Parliament that I have received this determination of the Supreme Court in respect of the bill titled Sri Lanka Electricity, which was challenged in Supreme Court in terms of Article 121(1) of the Constitution. The bill as a whole is inconsistent with Article 12(1) of the Constitution and shall only be passed by special majority of Parliament required under Article 84(2)(2). This inconsistency shall, however, cease if Clause 1(2) and Clause 1(3) are amended as set out in the summary of the determination of the Supreme Court. සේවකයෝ 23000ක් ඉන්නවා. ඒ අයට මොකද්ද වෙන්නේ? මේක 12කට කඩනවා. මේක විහිළුවක් නෙමෙයි ඩෝන් රෂිත්. අහගෙන ඉන්න කැමතිත් නැහැනේ. මම නැගිට්ටාම පොතු ඇබදි සේව ෆයිල් එක දියා බලනවා. නෑ නෑ එහෙම එකක් නෑ මම. මේක කඩිනමින් ගෙනාවු කටයුත්තකුත් නෙවෙයි. අවුරුදු එකහමාරක් පාර්ලිමේන්තුවේ විවිධ ආයතනවල පාර්ශවකරුවන් විවිධ දෙනත් එක්ක සාකච්ඡා කරලා අධිකරණයේ නඩු කටයුතු 12ක් තිබුණා. ඒ සියලු දේ අවසන් කරලා නීත්‍යානුකූලව මේක ඇවිල්ලා තියෙනවා. 6 වෙනිදා ඒ සඳහා අවශ්‍ය ඡන්දයත් ගන්න සූදානම් ඔබතුමා කලබල වෙන්න එපා. ආණ්ඩුවේ ඡන්ද ප්‍රමාණය පිළිබඳව විරුද්ධ කට්ටිය කොහොමත් විරුද්ධයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ මග පෙන්වීමට අනුකූල නොවන විදියට නම් සම්මත කරලා තියෙන්නේ අපිට අයිතියක් ලැබෙනවා රටවැසියන්ට නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න අපට ඒ බලය නැහැ. පැහැදිලිව කියනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12 එක වගන්තියට මෙම පනත පටහැනි කියලා. 12 එක වගන්තිය කියන්නේ සමානාත්මතාවය. ඉතින් මේ රටේ මහජනතාවගේ සමානාත්මතාවයට පටහැනිව පනතක් ඉදිරිපත් කරා කියන එක දැන් පිළිගන්න වෙලා තියෙනවා. මේක සම්මත කරන්න කැමති කිසි ගැටලුවක් නැහැ. හැබැයි මේ තියෙන ප්‍රශ්න ටික බේරගමු. දැන් මේ ඔබතුමා දැන් කඩදාසි ප්‍රශ්නයක්ද මන් දන්නේ මේ රටේ මේ මෙච්චර මේ පාර්ලිමේන්තුවේ මුද්‍රණය කරන්නේ එක මේ වැදගත් පනතක් සම්බන්ධයෙන් කටුම්බතක් සම්බන්ධයෙන් නඩු තීන්දුවක් මුද්‍රණය කරලා අපේ 225ට දෙන්න බැරි නම් ඒක ඊටාම කනුගාටුදායක තත්ත්වයක්. මේක කියවන්න පුළුවන්ද? අද දෙනවා හොඳට. හරි ඒක කතාන එක තුනේ දැන් අද දීලා කොහොමද කාර්යක සභාවට එන්නේ? නිමල්ලන් සමන්තිතුමා කියන්නේ. මේ ගෙවිඳු කුමාරතුංග මන්තුමා කියන විදිහට මේ පිටු 60 ගානක දීලා තියෙන නඩු තීන්දුව නෙවෙයි. නඩු තීන්දුව තියෙන්නේ පිටු 3යි. ඔබතුමාට කියව ගන්න බැරි නම් ඒක කියන්න. මේ පිටු 60 ගානක දීලා තියෙන්නේ වෙච්ච සිද්ධිය. ගෙවිඳු කුමාරතුංග මන්තිතුමා කවදාවත් මේ සභාවට ඇවිල්ලා වටිනා දෙයක් කිව්වේ නැහැ කරු කතානායකතුමනි. ඔවුන්ට තියෙනවා මානසික ඔවුන්ගේ සෙට් ෆ්‍රේම් වර්ක් එකක් තියෙනවා. ඒකෙන් එහාට හිතන්න එකක්ද කල්පනා කරන්න මේ පනත් කල් දාන්න බෑ. අපි මේ ලිම්මැඩියෝ නෙමෙයි. අපි ගල් යුගයේ ජීවත් වෙන මිනිස්සු නෙමෙයි. අපි දන්නවා අනාගතයට කොයි වගේ ව්‍යුහයක්ද අවශ්‍ය කියලා. Honorable member, all these problems could be settled amicably. There is no difficulty. If you want to have another date, have it. Finish. ඔබතුමා ඇත්තට කියන එක හරි ලිම්මැඩි මානසිකත්වය තුළ මේ රටට ඉස්සරහට යන්න බෑ. හැබැයි ඔබතුමා පිළිගත්තට ඔබතුමාගේ නායකයා වෙච්ච විපක්ෂ නායකතුමා ඒක පිළිගන්නේ නැහැ. තවත් ගැටුමකට යන්නේ නැතුව මේක මෙතන ඉවර කරමු. 6 වෙනිදා දැන් මේකට විවාදෙට දින අපි සූදානම් කරලා තියෙනවා. මම දන්න විදියට විපක්ෂ නායකතුමාටවත් අඩුමතරමේ 6 වෙනිදා වෙන වැඩක් නැහැ. මම දන්නේ අර විවාදේ දාගත්තද කියලා 6 වෙනිදා. ඒකට සූදානම් වෙන්න කාලය ඉල්ලනවා නම් ඒක සාධාරණයි. විවාදෙනුත් මග ඇරලා තියෙන්නේ විදුලි බල විවාදෙනුත් මග ඇරලා තියෙන්නේ ජනාධිපතිවරු විවාදෙනුත් මග ඇරලා තියෙන්නේ. ඉක්මනින් සම්මත කරගන්න මේගොල්ලන්ට සමහර කටින් ඕමනා වෙලා තියෙන්නේ. තද රෑ ඇවිල්ලා තිබුණොත් මොකක් හරි ගනුදෙනුවක් සුලම් විදුලි බලාගාර අරවට මේවට ඒව අස්සම් කරයින් පස්සේ දෙනින් පස්සේ තමයි පනත බලපාන්නේ ඒවට. ඉතින් හිතන්නකෝ මොන තරම් මේගොල්ලන්ට වටිනාකමක් තියෙනවද මේ වගේ. මේ වගේ වැඩ තමයි මේකේ තියෙන්නේ. එනිසා මේ සේමසිංහ ගරු අමාත්‍යතුමාගේ මේ ලිම්මැඩි මානසිකත්වයක් ගැන ඔබතුමා රාජපක්ෂ කඳවුරේ ඉන්නකොට ලිඳි රන්ලිගේ කඳවුරට එනකොට ලිඳින් ගොඩ වගේ තමයි මට පේන්නේ. එනිසා ඉදිරිපත් කළ තියෙන බිල් එකත් මේ තීන්දුවත් අතර මනා ගැළපීමක් කරගන්න ඕන. ඒ නිසා තමයි කාලයක් ඉල්ලන්නේ. නේද මේක කාලයක් ඔබතුමා දෙනවා නම් අපිට මෙච්චර මමත් නැගිටින්නේ කවුරුත් පක්ෂ නායක රැසීමේක යොමු කරන්න. දැන් පක්ෂ නායක රැසීමක් ඇඳවලා මේක තීන්දුව කරන්න කියන්නේ. නුර කුමාර දිසානායක මන්දිතුමා මේ එතුමාගේ සුපුරුදු අපහාස කිරීම මේ සභාව තුල කරාට මේ රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. එතුමාගේ මේ පාර්ලිමේන්තුවේ කෑ ගහපු විදිය කො ඉන්දියාවට දවස් ගාණක් ගිහිල්ලා ආවට පස්සේ කටුමුට මොකද උනේ? කොහමද හටද? හරි ඉන්දියාවට ගිහිල්ලා ඔක්කොම විවාදේ ගන්න. විවාදේ ගන්න මන්තු. නිවැරදිද? නිවැරදි වෙලාවට ලොකිරීමේ විභාගෙ තමයි අපි අත් විඳේ. රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක එකතු වුණාම ටයිප් එක පොයින්ට් බෝඩ් එකක් ගන්න නෑ ගර්මන්තිතුමා. ඒක ඉන්නකොට ජාතික ඇඳුමා දින්නයි ඒ වර්ගය අය නෙවෙයි අපි ඔය සිකුරාදට තියෙන ණය කළමනා කරන පනත ඊළඟ සතියට දාලා මේක අපිට දවස් 2ක විවාදයක් දෙන්න. ඒක පක්ෂ නායක රැසීමේ තීන්දුව කරන්න තියෙනවා. සභාව අත්තිතෝර පක්ෂ නායක රැසීමක් ඇඳවන්න. ඉස්සෙල්ලා දවසේ න්‍යාය පත්‍රයේ කටයුතු ටික ගිහිල්ලා ඔබතුමා තීන්දුවක් ගන්න. තීන්දුවක් ගන්න මේ ටික කරගෙන යමු අපි. මේ දැන් මේ මොහොතේ තියෙන
තීන්දුව කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි නියෝ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.